தேசபாலனே யதார்த்தம் தவச කිසියම් වූ පුද්ගලයෙකුට හෝ සංවිධානයකට මිනිසුන්ව తాවකාලිකව රවට්ටන්න පුළුවන්. සමහරක් වෙලාවට එයයි හිතන් ඉන්නේ ඇති මිනිසු රැවටිලයි දැන් ඉන්නේ කියලා. හැබැයි සත්‍ය කොයි මොහොතක හෝ අවදි වෙනවා. ඒ සත්‍ය අවදි වූ මොහොතේදී මිනිස්සු ගන්න තීරණය ඒ මිනිසුන්ව රවට්ටන සංවිධානයට හෝ පුද්ගලයන්ට කිසිම බලවේගයකින් නැවත නවත්වන්න බෑ. ලෝක ඉතිහාසෙත් එහෙමයි, ශ්‍රී ලංකා ඉතිහාසෙත් එහෙමයි. ඒ නිසා යම්මාකාරයකට අපි දිගින් දිගටම අප ජීවත් වෙන සමාජයේ වූ මිනිසුන්ව රවට්ටනවා නම් ඔවුන්ට අපි හිතනවා නම් ඔවුන් මෝඩයි, අපි හිතනවා නම් මේ මිනිසුන්ට කල්පනා ශක්තිය අඩුයි, ඔවුන්ව ඔය විදිහට පාලනය කරන්න පුළුවන් නේ කියලා මම හිතන්නේ. මේ හිතන අයට කවදා හරි දවසක වරදිනවා, වැරදුනහම ඒ රටටම බලපාන. සුභ සන්ධ්‍යාවක්. මේ ඔබේ වැඩසටහන දවස අපි සූදානම් ඔබ වෙනුවෙන් සාකච්ඡාව ආරම්භ කරන්න. මගේ හිතවත් මාධ්‍යවේදී සංචිව රණතුංග මහත්මයා ඉන්නවා, ඒ වගේම නීතිඥ ජනක ඉදිරිසිංහ මහත්මයා ආයිබෝන් ලයිවට. ආයිබෝන් සංචිව, ආයිබෝන් දැන් මේ රටේ දේශපාලනය ගැන අපි හැමදාම කියද්දී අපිට යම්කිසි මාවතක් විවෘත කරගන්න අවශ්‍යයි. අද දවසේදී මම ජනක මහත්මයාට කේ ප්‍රවේශය ලබා ගන්නවා. දැන් මේ වන විට රටේ සෑම අංශයක්ම අවදියෙන් ඉන්නවා. රටේ ප්‍රධාන දෙන්න මොනවද කරන්න කියලා බලාගෙන. ප්‍රධාන දෙන්න තමයි අගමැතිතුමයි ජනාධිපතිතුමයි. මේ ප්‍රධාන දෙන්න දැන් යහපාලනේ තනි පීලි නෙවෙයි යන්නේ පීලි දෙකක. ඒක දැන් හංගන්න දෙයක් නැහැ. යහපාලනේ තියෙන කාලේ දෙන්න පීලි දෙකක යනවා කියලා අපි කිව්වා. හැබැයි ඇයි පිළිගත්තේ නැහැ. ජනක මහත්තයා, මේ කොයි තරම් දුරට මේ රටේ හෙට දවසට බලපානවද? පැහැදිලි ලෙසම දැන් රටක අනාගතේ රඳා පවතින්නේ රටක වර්තමානයේ මොනවද වෙන්නේ කියන එක. වර්තමානයේ ක්‍රියාත්මක වෙන්නේ හැම විටම රටේ රාජ්‍ය පාලකයන් විසින් ගෙනෙන් ලැබුණ ප්‍රතිපත්තිමය කාරණා උඩ ක්‍රියාවට නැංවෙන දේ. ඒක තමයි රටේ ක්‍රියාත්මක වෙන රාජ්‍ය පරිපාලනය. ඒකෙදි දෙන්න දෙපැත්තට අදින්න ගත්තාම මේ රටට එකතැන දෙපැත්තට ඇදෙනවා මිසක ඉදිරියට යාමක් වෙන්නේ නැහැ. ඒ එකතැන දෙපැත්තට ඇදීම නිසාම සිදුවෙන ඊළඟ ප්‍රශ්නයක් ඇති වෙනවා. ඒ තමයි රටේ සියලු යාන්ත්‍රණය, රාජ්‍ය යාන්ත්‍රණය, රාජ්‍ය යාන්ත්‍රණය මත පදනම් වූ පුද්ගලිකංශයේ යාන්ත්‍රණය, මේ සියල්ල එක තැන කැරකෙමින් ඔද්දල් වෙමින් නවතින. මේක ක්‍රයිසිස් එකක්, මේක බරපතල තත්ත්වයක්, මේක අර්බුදයක්, අර්බුදයක්, පැහැදිලි අර්බුදයක්. ඒ අර්බුදයේ ඇතුලේ තමයි අපි අද දේශපාලන භූමිකාව දෙස බලාගෙන සිටින්නේ. දෙදෙන දෙපැත්තට අදිනවා එක තැනයි රට ඉස්සරහට යන්නේ නැහැ. එකඟයිද සංචිවම කාරණාව? ඔව්, මං හිතන්නේ ඒක එකඟ වෙන්න ඕන. හැබැයි ඒකේ හොඳ සහ නරක දෙක තියෙනවා. අපි කියනවා චෙක් ඇන් බැලන්සස් කියලා. ඉතින් ඒකත් මං හිතන්නේ හොඳ දෙයක්. නමුත් එහෙම කියලා එහෙනම් දැන් කරන්න තියෙන එක දෙයයි මං හිතන්නේ. එහෙම රටක් යන්නේ නැත්තම් දෙන්න දෙපැත්තට දෙනවා නම් මං හිතන්නේ නැවතත් අපි තීරණයකට යටතුයි මේ ආණ්ඩුව තියෙනවද, එහෙම නැත්තම් නැවතත් ආණ්ඩුව විසුරලා ඡන්දකට යනවාද කියලා. ඉතින් ඒක තීරණය කරන්නත් ඕනේ. මේ එහෙම හිතන മന്ത്രി ටිකට එහෙම හිතනවා නම් 3-2ක් කරන් දැන් උනත් ඡන්දකට ගිහිල්ලා ඒ වැඩ කටයුතු කරගන්න පුළුවන් වෙයි. ඉතින් මට දැනෙන දේ තමයි මමත් හිතනවා එතුමා කිව්ව එක හරි, මේක නිකන් ගමනක් යන්නේ නැහැ වගේ කියලා. හැබැයි මං හිතනවා රාජ්‍ය නිලධාරීන්ට මේ වගේ අවස්ථාවල රාජකාරිය වැඩි. ඔවුන් තමයි රටේ ආර්ථික ප්‍රතිපත්ති හදන්නේ. මං හිතන්නේ දේශපාලඥයෝ හදනවා කියලා. දේශපාලඥයෝ ඉන්නේ ආර්ථික ප්‍රතිපත්ති හදපුවාම ජනතාවට බලපාන දේවල් ගැන කතා කරන්න මිසක් මං හිතන්නේ එච්චර උගත්කමක් ඇති දේශපාලඥයෝ ඒක ඇතුළේ ඇති කියලා. ඒකින්ද රාජ්‍ය සේවකයන්ගේ ඒ තමන්ගේ දායකත්වය මං හිතන්නේ මේ වෙලාවේ වඩා වැදගත් වෙනවා කියලා. සංජීව මහත්මයා, රටේ ජනතාවට අපි කියන්නේ ආණ්ඩුව කියන්නේ එකක්, රාජ්‍ය කියන්නේ එකක්. අපි මේ තීරුම් කරලා ගන්න ඕනේ. අපේ රටේ මිනිස්සු තීරුම් කරන්න ඕනේ ආණ්ඩු එනවා යනවා. නමුත් රාජ්‍ය, ශ්‍රී ලංකා රාජ්‍ය ලෝකයේ ඉදිරියේ පවතිනවා, ඉස්සරහට යන්නට ඕනේ. දැන් ජනක මහත්මයා එකඟද මම මේ කරන යෝජනාවට? මොකද ආණ්ඩු කරුවන් తాවකාලික බාරකරුවන්. හැබැයි රාජ්‍ය ප්‍රතිපත්ති, මේ සංජි මහත්මයා කියන්නේ රාජ්‍ය ප්‍රතිපත්තිය රැගෙන යන්නේ රාජ්‍ය සේවකයා, රාජ්‍ය නිලධාරීන්, ඉංග්‍රීසි කියන සිවිල් සර්වන්ට්ස්ලා. හැබැයි අපි අද දකින්නේ රාජ්‍ය නිලධාරී යාන්ත්‍රණය අඩු වැඩි වශයෙන් අකර්මණ්‍ය වෙලා. හැබැයි ඒකට උත්තරයක් තියෙනවා මෛත්‍රීපාල මහත්තයාගේ කොමිෂන් සභාව පිහිටෙව්වා කියලා. අපි කොමිෂන් සභාව පිහිටෙව්වා, අපි ප්‍රජාතන්ත්‍රවාදී තවුර. හැබැයි කොමිෂන් සභාව වලට වැඩ කරන්න බෑ.
මොකද හිතන්නේ මේ ප්‍රශ්නේ? නෑ ඒක ඒකෙදි මට එකඟ වෙන්න බෑ. ඔව් ඔව් එකඟ වෙන්න බැරි. මම ඒකට ප්‍රවේශයක් ගන්නම්. දැන් රාජ්‍ය නිලධාරීන් කරන්නේ රජයේ ප්‍රතිපත්ති ක්‍රියාවට නංවන එක. ඒගොල්ලන්ට කරන්න තියෙන්නේ රැකියාවක්, වෘත්තියක්, වගකීමක්. වැටුපට. වැටුපට. කියන හදලා දෙන ප්‍රතිපත්ති ක්‍රියාවට නැංගිලා. ප්‍රතිපත්ති හදන්නේ පාර්ලිමේන්තුවේ. ප්‍රතිපත්ති හැදීම පාර්ලිමේන්තුව විතරක් නෙවෙයි. ප්‍රතිපත්ති හැදීම කියන එක ඒ ප්‍රතිපත්ති තුල සංරක්ෂණය වෙන්නේ රාජ්‍යයයි. හැබැයි ඒ ප්‍රතිපත්ති හැදීමේ ක්‍රියාවලිය කෙරෙන්නේ ආණ්ඩුව තුලින්. එතකොට දැන් රාජ්‍ය ප්‍රතිපත්ති හදන්නේ ආණ්ඩුව. රාජ්‍ය ප්‍රතිපත්ති නිර්මාණය වෙන්නේ ඒ ආණ්ඩුවලට හැටියටයි. ඔව්. එතකොට ඒ ආණ්ඩුවල හැටියට තමයි ප්‍රතිපත්ති. එතකොට මේ ආණ්ඩුවක් රාජ්‍ය ප්‍රතිපත්තිය දෙසට රාජ්‍ය ප්‍රතිපත්තිය රටේ ජනතාවගේ අද දවස, හෙට දවස සහ අනාගතය වෙනුවෙන් රාජ්‍ය ප්‍රතිපත්තියට නැඹුරු වෙනවාට වඩා ආණ්ඩුවට තියෙන ප්‍රමුඛ කාර්ය වෙන්නේ තමාගේ පැවැත්ම හදා ගැනීම නම් ඒක කරන්න බෑ. ඒක කරන්න බෑ. එතකොට සංජීව මහත්තයා හොඳ වැදගත් වචනයක් කිව්වා. චෙක් ඇන් බැලන්සස් කියලා. මේ චෙක් ඇන් බැලන්සස් කියන වචනේ මේ දේශපාලන ශේෂ්ත්‍රයේ එන්නේ එක තැනකදී. ඒ තමයි මැකියාවලි කියන දේශපාලන විශාරදය කියන බලය බෙදා හැරීම තුල මහජන ආරක්ෂාව, මහජන අයිතිවාසිකම්, ජනතාවගේ සුරක්ෂිතභාවය බලය බෙදා හැරීම තුලයි රඳාපවතින්නේ. ඒ බලය බෙදා හැරීම තුල මහජන ආරක්ෂාව රඳාපවත්වන්න එයා කියනවා එංගලන්තයේ මිනිසුන් ඒ කලින් 1700 ගණන් වල මම මේ කතා කරන්නේ. අදත් මැකියාවලිගේ බලය බෙදා හැරීම තමයි අපි පාවිච්චි ගන්නේ අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඇතුලේ. ඒක තමයි අපි ගුරු කොට ගන්න. ඒක පසු කාලීනව ප්‍රංශ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත් දිනේ කළා, ඇමරිකානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත් දිනේ කළා. ඒ එතන එන්නේ. මේ චෙක් ඇන් බැලන්සස් කියන එක එන්නේ මැකියාවලිගේ පොතක එදා ලියපු. ඒ කියන්නේ අද තේරුම් ගන්න ඕනි රොෂාන් එදා සිටම බලය සම්බන්ධයෙන් බලය දරන දේශපාලන අධිකාරියන් විසින් ජනතා පීඩක ආණ්ඩු පවත්වාගෙන ගිය නිසා තමයි මැකියාවලිට මේ පොත ලියන්න සිද්ධ වුණේ. ඒකෙන් කොහොමද ජනතාව එළියට ගන්නෙ, කොහොමද ජනතාව සංරක්ෂණය කරන්නේ කියන කාරණේට තමයි ඔය චෙක් ඇන් බැලන්සස් එන්නේ. මැකියාවලි කියනවා රාජ්‍ය කොටස් තුනකට බෙදෙන්න ඕනේ. ඒකිනෙකා අතර බර සමතුලනය කරන්න ඕනේ. සංවරණ තුලන ක්‍රමයක්. තුලන ක්‍රමයක්. එතකොට එක්කෙනෙක්ගේ එක ආයතනයක එක තමයි අධිකරණය සහ ව්‍යවස්ථාදායකය විධායකය. මේ තුන එකක් අනෙක් දෙදෙනාව විනාශ කරමින් යනකොට ඒ දෙදෙනාට හෝ එක්කෙනෙකුට පුළුවන් ඒ බලය සංරක්ෂණය කරගෙන නැවත ජනතා පරමාධිපත්‍ය ආරක්ෂා කරගන්න. මේක තමයි මේ වෙන්නේ. එතකොට අපි අද ගැටුමක ඉන්නේ. හැබැයි මේ ගැටුම නරකයි වගේම හොඳයි. මේ ගැටුම ඇතුළ අපිට පේනවා මැකියාවලි කියපු බලය බෙදී යාම නිසා යන්තම් බෙල්ල කඩා ගන්න නැතුව බේරනවා රටේ මහ ජනතාව. මොන මන් තේරෙන භාෂාවෙන් කිව්වා. හැබැයි ප්‍රජාතන්ත්‍රවාදයේ පිළිබඳව දේශනා පවත්වන අය, ප්‍රජාතන්ත්‍රවාදී ඉහලින් අගය කරන අය විසින්ම ප්‍රජාතන්ත්‍රවාදයේ වහලෙක් බවට පත්වීම අපිට හිත හදා ගන්න බෑ. මම මේ අහන්නේ සංජීව මහත්මයා, දැන් එක්සත් ජාතික පක්ෂය තරම් ලිබරල් පක්ෂයක් ශ්‍රී ලංකාවේ නැහැනේ. අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ, මුස්ලිම් කොංග්‍රසය, දෙමළ සන්ධානය පැත්තෙන් බැලුවොත් දෙමළ, මුස්ලිම්, සිංහල හැමෝටම එකට ඉන්න පුළුවන් ප්‍රශ්නේ ජාති ආගම් ભેදයේ අඩු පක්ෂය තමයි එක්සත් ජාතික පක්ෂය. හැබැයි අද එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරලා අධිකරණයට ගිහිල්ලා ජනාධිපතිවරයා කරපු වැරද්ද වැරදි කියලා කිව්වා. හැබැයි එතුමා මේ බලය ආරක්ෂා කරගන්න දැන් ප්‍රජාතන්ත්‍රවාදයට කරන්නේ හානියක්ද නැද්ද? මට දන්නේ නැහැ මේ ප්‍රශ්නේ. මම උඹට සංජීවක උඹ හිතන්නේ. ඔසංජු මම හිතන්නේ රොෂාන් අපේ රටේ වෙලා තියෙන දේශපාලඥයෝ ප්‍රජාතන්ත්‍රවාද. ඒක දේශපාලඥයන්ට විතරක් නෙමෙයි, ඒක රටේ බහුතර ජනතාවත්. තමන්ගේ අවශ්‍යතාවයට ප්‍රජාතන්ත්‍රවාදය අයිතිං ගැන කතා කරනවා. හැබැයි තමන්ට යමක් රැකගන්න ඕන මේක තමා සමාජ ස්වර ස්වභාවය. ඒකින් තමා මේ රටේ මිනිස්සුන්ට මේ වගේ වෙලා තියෙන්නේ. ඉතින් ඕක වෙනස් කරනකම් මගේ මතයක් තියෙනවා නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මතය මම එයා කොයි දේ කරත් හරි කියනවා. මම UNP අදහසම දන්නවා. මම කියන්නේ එක්සත් ජාතික පක්ෂයට ලැබුණු දෙයක් නෑ මේක. තරහ වෙන්න බෑ මේක ඉවර කරගන්න. ඒක තමා. දැන් ඒ වගේම තමා අද රටේ මේ මිනිස්සුන්ට මම කියන්නේ මේ මහත්තයා පොත් බල්ලා කියෙව්වට ප්‍රායෝගිකව මේ රටේ ඉන්න දේශපාලඥයෝ කී දෙනෙක්ට
රටට පාර්ථික ප්‍රතිපත්ති හදන්න පුළුවන්ද? ඒක හින්දා තමයි මේ මේ රටේ සිස්ටම් එකේ හදලා තිබ්බේ. මං හිතන්නේ ජේ.ආර්. ජයවර්ධන මහතා ඒ කාලේ මොලේ කල්පනා කරලා හදලා තිබ්බේ ඔය ලයිස්ට්ුවකින් වැදගත් තීරුම් ඇති මිනිස්සු වෙනාලා රාජ්‍ය පරිපාලනයේ ඉන්න රාජ්‍ය නිලධාරීන්ට අපේ මේක තමයි ආර්ථික ප්‍රතිපත්ති මේ අනුව වැඩ කටයුතු කරන්න ඕනේ කියන්න ඕනේ. එතකොට මේ පුද්ගලයා තමයි මේ අධ්‍යාපන සුදුසුකම් එක්ක ප්‍රතිපත්ති හදලා දෙන්නේ දේශපාලඥයා. පාර්ලිමේන්තුවට යනවා. අරගොල්ල තමයි අත උස්සන්නේ. හැබැයි ඒක මූලික ලියවිල්ල ටැංක් කියන්නේ අර නිලධාරී. ඔව් මම ඔබතුමාට කියන්නේ අර කැලණියේ ඉන්න මහත්තයා අර කළුතරේ ඉන්න මහත්තයාට කියතයි රජයේ ප්‍රතිපත්ති හදලා දෙන්නේ කියලා. මේ දේශපාලඥයෝද ප්‍රතිපත්ති හදන්නේ නැහැ. ඒක හදන්නේ ඒකට දැනුමක් තියෙන මිනිස්සු ඉන්න ඕනේ. හැබැයි අපේ රටේ මිනිස්සු අද ගිහිල්ලා දේශපාලඥයාව ගින් පත් කරන්නේ එහෙම. හැබැයි එදා හිටපු දේශපාලඥයන්ටත් ওই දැනුම තිබ්බේ නැහැ. හැබැයි මේ මිනිස්සු වැදගත් මිනිස්සු වැදගත් පවුල් වලින් ඇවිල්ලා මේ මිනිස්සු දැනගත් රාජ්‍ය සේවක එදා රාජ්‍ය සේවකයා මං අහලා තිනවා එන්නෙන් පෙරලා වගේ මහතුරු ඒගොල්ලෝ හරි දැඩිව ඒ කාලේ මේ කියන්නේ ලේකම්වරු මේ වැරදි දෙයක් වෙනවා නම් අසං කරන්නේ වැඩක් කරන්නේ දාලා යනවලු ෆයිල් රස්සාවල් දාලා යනවලු මේ අපි අහලා තියෙන කතා. හැබැයි අද එහෙම නෙමෙයිනේ. අද අපේ අපේ මේ අපේ ඉන්න ලේකම්ට ලැජ්ජත් නැහැ, අමතර ලැජ්ජත් නැහැ. ලැජ්ජත් නැහැ. මේක තමයි වැඩේ. අපේ රටේ ජනතාවට රාජකාරී කරන අපේ අවංක ලේකම් මහතුරුන් තරහ වෙන්න එපා පැත්ත එක. දේශපාලනය කරන අමතුරු තරහ වෙන්නත් එපා අවංකය. හැබැයි බහුතරය එතන ඉන්නේ ජනකමත්. ඒක ප්‍රජාතන්ත්‍රවාදී ගැන ඔබ මොකද හිතන්නේ? ප්‍රජාතන්ත්‍රවාදී ගැන මම හිතන දේ මේකයි. රොෂාන් මේ පහුගිය ඔක්තෝබර් මාසේ 26 වෙනිදා ඉඳලා රටේ ඇතුළත දේශපාලන අස්ථාවර භාවයන් ඇතුළේ කවුරු හරි කියව ගන්නවා නම් කවුරු හරි කිය නඩු දැම්මේ එක්සත් ජාතික පක්ෂයෙන් ඒකට සම්බන්ධ වුණා විවිධ පුද්ගලයන් හා විවිධ එක්සත් ජාතික පක්ෂ නොවන පාර්ශ්වයන් පවා සම්බන්ධ වුණා. ඒක ඇත්ත. හැබැයි මේ ජනතාව නැගිට්ටි දැන් අධිකරණ මේ කාර්යයක් කළා. හැබැයි ජනතාවත් නැගිට්ටා කියලා අපි දැක්කනේ. ජනතාව නැගිට්ටා කියන එකේ තේරුම රනිල් වික්‍රමසිංහ මහත්මයා බොහොම හොඳ නායකයෙක් කියලා මම එයාට අගෞරව කරන්නේ නැහැ. හැබැයි එයාට තියෙන ප්‍රසාදයේ මතයි කියන තැනට මම එන්නේ නැහැ. ඒ කියන්නේ කවුරු UNP පාක්ෂිකව කියනවා සංජීව මහත්මයා අපි දැන් දෙන්න රනිල් මහත්මයා හරි කියලා. නෑ. එහෙම නැත්නම් නෑ නෑ ඒක එතෙන් තින්න බෑ. මේ මම මේක කියවන්නේ ඊට වඩා වැදගත් විදියකට. මොකද්ද? රොෂාන් බලන්න. මහින්ද රාජපක්ෂ මහත්තයාගේ රෙජීමය යටතේ රනිල් මහත්තයාගේ වචනේම කිව්වොත් ඒකේ අවුරුදු 3ක් 2ක්ම ආරක් ඉදිරියට තියෙද්දි මේක විසිරුව හරින්න සිද්ධ වෙන්නේ ප්‍රජාව නැගිටිනවා මේ ඒ කියන්නේ අත්නෝමතික හිතුවක්කාර නීතියෙන් පිට ක්‍රියාකාරීත්වයට එරෙහිව ජනතාව එකතු වෙලා නැගිටිනවා. ඒක තමයි ඒ නැගිටපු රේස් එක තමයි බැටින් පොල්ලක් හැටියට ගත්තේ යහපාලනය කියලා. එදා ඒ නැගිට්ට ජනතාවම 2015 නැවතත් නැගිටිනවා 2018. ඒ ජනතාව එක්තැන් වෙනවා. එක්තැන් වෙන්නේ ඇයි? ජනතාව හිතුවක්කාරී තීරණයට. හිතුවක්කාරී තීරණයට ජනාධිපතිවරයාට. ජනාධිපතිවරයාගේ හිතුවක්කාරී තීරණයට. ජනතාවගේ ඒ තේරුම් ගැනීම නිවැරදි කියලා අධිකරණය කියනවා. ජනතාව ඒකට විරුද්ධව නැගිට්ටාම අධිකරණයේ අර්ථ නිරූපණය කරනව නෑ. මේක මෙහෙම වෙන්න බෑ. හැබැයි ඒක UNP එක ගත්තේ සංජීව මහත්තයා වෙන විදිහකට. ඒක ඒක රොෂාන් දැන් ඒක ඇතුළේ ඉන්න UNP එකේ අයත් ඉන්නවා, JVP එකේ අයත් ඉන්නවා, ද්‍රවිඩ එක්සත් මුත්තු පෙරමුණ මිනිස්සුත් ඉන්නවා, හැමෝම ඉන්නවා. මේක තමයි රටේ තේරුම් ගන්න ඕන දේ රොෂාන්. දැන් මම මේ තේරුම් කරන්න හදන්නේ ඔබලට මතකද දන්නේ ඉස්සර හිටියා අපේ නෝන මහත්තයෙක් මේ ප්‍රධාන විනිසුරු එයාව අයින් කරේ ශිරාණි මහත්මිය. එයා යම්කිසි බණ්ඩාරනායක මහත්මිය එයා එතුමිය තීන්දුවක් දුන්නම එතුමියට උන ප්‍රශ්න අපි දන්නවා. හැබැයි එදා ප්‍රජාතන්ත්‍රවාදය තිබ්බේ නෑනේ. අද දැන් මම මේ පෙන්වන්න හදන්නේ රටේ මිනිස්සු අගය කරන්න නැති දේවල් තේනවා. ඕ දැන් මෙතුමා නීතියෙන් කියනවා ඔව් මෙතුමා දන්නවා මේගොල්ලෝ දන්නවා මේක වැරදි ජනාධිපතිතුමා කිව්වේ කියලා. ජනාධිපතිතුමා ඇවිල්ලා කියනවා මේ වගේ මහතුරු තමයි මට කිව්වේ මේක මට කරන්න පුළුවන් කියලා. උපදෙස් දුන්නේ. ඒ අනුව තමයි මං ඇත්තනේ. මෛත්‍රී පාල සිරිසේනට ඔච්චර දැනුමක් තියෙන්න බෑනේ මේ රටේ. මං හිතන්නේ එහෙම. ඒකට තමයි උපදේශකෝ ඒගොල්ලෝ ඉන්නේ. දැන් මේ රටේ මම මේ පෙන්ණුම් කරන්න හදන්නේ දැන් මේ උපදේශකයෝ තමන්ගේ දේශපාලනේ මතනේ උපදෙස් දෙන්නේ. මේගොල්ලෝ කියනවා නෑ. දැන් බැරි වෙලාවත් ඕක අනිත් පැත්තට තීන්දුවක් ආවනම් මොකක්ද අද රටේ වෙන්නේ තීන්දුව? උපදේශකයොත් හරි ජනාධිපතිතුමත් හරි වෙනවා. හරි වුණා නම් මොකද කියන්නේ? එහෙනම් මම මේ පොඩි උදාහරණයක් දෙන්නේ. හෙට පාරට බහලා UNP අය කියනවා රටේ නීතිය නෑ මේක නෑ කියලා.
මං ඒක තමයි හැමදාම ප්‍රශ්න කරන්නේ. දැන් මේ මේ නීතිය තුලුණත් මං හිතන්නේ මට ඔබතුමා මේවා පැහැදිලි කරන්න මම මේ දින ඉගෙන ගන්න කියන්නේ. රටේ අර මං අහලා තියෙනවා කවුද වෙඩි තිබ්බම අර ගොයන් කොලේ කතාව කියලා නඩුවෙන් බේරෙනවා. දැන් ඒ වගේ දේවල් නීතිය තුලුණත් ඒ මහත්තුරු කියන අය ඒවේ අඩුපාඩු වල වැරද්ද මිනිහව ආරක්ෂා කරනවනේ මේ රටේ. ඒවා හැබැයි තියලා තියෙන එහෙම ආරක්ෂා කරන්න නෙමෙයි වෙන්නේ. නමුත් මේක තමයි අපි ඉන්න සමාජයේ ඇති වෙලා තියෙන ප්‍රශ්න. ඒ කියන්නේ ගත්තම තිබ්බත් නීතිඥයොත් හරි දේ හරි තැන කරන්නේ නැහැ කියලා ඔබ කියන්නේ. ඒක හරිදද වැරදිද කියන එක නෙමෙයි රෝෂාන් කියන්නේ. ඒගොල්ලන්ගේ රැකියාව ඒක. රැකියාව මම ඔව්. ඉතින් ඒක තමයි අපි සමාජය තුළ යන මේ ප්‍රශ්නේ. අපි උනත් සත්‍යයට යනවා. ඔව්. හොඳයි. අපි විරාමයක් ලබා ගන්නවා. සලස්සල බලලා ආයෙමත් කතාවට යමු. හිතවතුන ඊයේ හවස මලගෙදරකට ගියා. මට ජ්‍යෙෂ්ඨ නීතිඥ මහත්තයෙක් හම්බුණා. මට එතුමාගේ නම කියන්න බෑ. එතුමා කිව්වා මේ දේශපාලක ඔක්කොම අපේ නඩු සමාගම් වලට ඇවිල්ලා නඩු ඉල්ලනවා, නඩු දානවා, අපිත් දානවා, අපි හිතුමතේ ගණන් කියලා අපි අපේ ආදායම සරු කරගන්නවා. ඇයි අපි එහෙම කරන්නේ? මේ අයගේ තියෙන කළු සල්ලි. ඉතින් අපේ දැනුම දීලා අපි මොකටද අඩු ගන්නට වැඩ කරන්නේ? අපි කළු සල්ලිත් එක්ක වැඩ කරනවා කියලා. ඉතින් ආයතන දැක්කත්, මේක දැක්කත්, නීතිඥ මහත්තුරුන් යුක්තිය දැක්කත්, ඔහු තමන්ගේ සේවාදායක වෙනුවෙන් පෙනී සිටිනට අවශ්‍ය නීතිය තිබෙන අයිතිය. කියන්නේ මිනිමරුවෙක් තුනත් නීතිඥයෙකුගේ සහාය ලබා ගන්න පුළුවන්. හොඳටම දන්නවා කාන්තාව දූෂණය කළා ඔහු කියලා. නමුත් අධිකරණ ඉදිරියේ සාධාරණ සැකෙන් ඔප්පට මේ ඔප්පු කරන්න ඕනේ. නීතිඥ මහත්තයෙක් ඉන්නේ, ජ්‍යෙෂ්ඨ නීතිඥ මහත්තයෙක්නේ. මම අහන්නේ ඉදිරිසිංහ මහත්තයෝ, දැන් මේ රටේ මේ අලබතල කොස්පොලොස් කන මිනිස්සුන් සංජු මහත්තයෙකු වගේ අපිට තේරෙනවා හොඳටම සමහර කාරණා එලිපිට මහා දවල් හොරගම්. දැන් මහා බැංකුවේ දුක සංඝ මේ මේ සිද්ධීන් අපි මේකට වරදකරුවන් හරිද සාක්ෂියක් දන්නවා. තාර්කිකව නීතියෙන් ඔප්පු කරලා පෙන්නනවා නිවැරදි කරු කියලා. එක්ක එක ප්‍රමාද කරනවා. එතකොට යන්න තියෙන තැන තමයි අපි ළඟ තියෙන හෘද සාක්ෂිය විතරයි හොඳම සාක්ෂියට. කොතනද යන තියෙන්නේ? දෙවියන් වහන්සේ ළඟටවත් යන්න විදියක් නැහැ. රොෂන්, ඔයා කිරි කලේ තිබ්බ ගොම බින්දුව දැක්කා. හැබැයි කිරි දැක්කේ නැහැ. කිරි ටික දැක්කේ නැහැ. ඔයා දන්නේ නැහැ රොෂන්, සමහර නීතිඥ මහත්තුරු හා මහත්තුරු මහත්මියන් නඩත්තු නඩුවල කාන්තාවන්ට නඩත්තු ගෙවනකොට ළමෙක් වඩාගෙන ඇවිල්ලා සමහරවල් රුපියල් 5000 නීතිය අනුව ඒ පරිසරය අනුව ගෙවන්න. නීතිඥ මහත්තුරුන්ට නෝන්ලට හැංගෙනකොට මේක මදි, මේ දරුවත් එක ජීවත් වෙන්න කියලා අර 5000 අරන් දෙනවා ස්වාම් පුරුෂයාගෙන්. හැබැයි තමන්ගෙනු 10000ක් දාලා 15000ක් දෙන්න ගෙදර යන. එහෙම මහත්තුරු ඉන්නවා මේ රටේ. අනන්ත ඉන්නවා. සමහර නඩුවල දඩේ ගෙවා ගන්න බැරුව මිනිස්සුන්ගේ අතින් නොදැන වැරදි කෙරෙනවා. සමහරට වැරදි නොකර බැරි වැරද්ද කෙරෙනවා. ඒක සාමාන්‍ය මනුෂ්‍ය ක්‍රියාකාරකම් කියලා දෙයක් තියෙනවා. සමහර දඩ ගෙවන්නේ නීතිඥ මහතුරු නැත්තම් අර මනුස්ස හිර යන නිසා. මට අත්දැකීමක් තියෙනවා. ඒක මම කියන්නේ නැහැ. නමුත් එක එක්තරා ශ්‍රේෂ්ඨ විනිසුරුවරයෙක් පහළ උසාවි දඩේ ගැහුවා. දඩේ නියම කරා. මොකද නීති අනුව ඒ වරද දඩේ තියෙනවා. නමුත් ඒ මනුස්සයාගේ වපසරියේ තියෙන අසරණකම නිසා දඩේ නියම කළ දඩේ ගෙවලා විස්තරය අහලා ඒ දඩේ ගෙවන්න ඔහුට ක්‍රමයක් හදලා දුන්නා. මනුස්සයෝ මේ ක්‍රියා කරා. හැබැයි මේ අතරේ ඔබ ලස්සන ඇපල් ගෙඩියක් ගත්තාම මේකේ පණුව නැද්ද? සමහර වෙලාවට පණුවෙක් දෙන්නේ ඉන්නවා. ඔය පණුව ගැන තමයි කතා කරන්නේ. මෙතන තියෙන ප්‍රශ්නේ මේ මේ සම්භාවනීය වෘත්තිය ඇතුලේ මේ නීතිඥවරු තමයි විනිශ්චයකරුවරු වෙන්නේ. වෘත්තිය ඇතුලේ සම්භාවනීය චින්තනයක් ඇති මිනිස්සු කොහෙද? ඒ අය ඉන්නවා. ඒ අය මුදලට විකිණෙන්නේ නැහැ. හරි දෙත් එක්ක හිට ගන්නවා හැම විට. වුණා අතර තියලා පොරොන්දු වෙනව නේද නීතිඥයා? අනිවාර්යෙන්ම. නීතිය ඉදිරියේ තමන් මේ 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 සමහර වෙලාවට මේ මුදල ඉදිරියේ පුදුම දේවල් වෙනවා. මම හොඳ උදාහරණයක් කියන්නම්කො. මම මගේ මහාචාර්යවරයා තමයි මම ඒක බය නැතුව කියනවා. මෙවැනි බරපතල ප්‍රකාශයක්. ජීර්පීරිස් මම ඉගෙන ගත්තේ කොළඹ විශ්වවිද්‍යාලේ. මට උපාධිය හිමි වෙන දවසේ එතුමා කතාවක් කළා. කතාවක් කළා කිව්වා අවංකව සේවය කරන්න, මේ රටේ මිනිසුන්ට සේවය කරන්න නීතිය අවංකව ක්‍රියා කරවන්න. මං එදා හිතුවා අපේ මහාචාර්යතුමා හරි අගේ ඇති කෙනෙක්. පසු කාලීනව මම දේශපාලන ශිෂ්‍යයේ චරිත කියවනකොට මට බරපතල කම්පනයක් අප්‍රසන්නතාවයක් ඇති. ඒ කියන්නේ ඇයි දන්නවද රොෂාන්?
පාර්ලිමේන්තුවේ කියනවා 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ සම්බන්ධයෙන් අපි ජනාධිපතිවරයාගේ අවුරුදු 4මාරකට අත් බඳිනවා පාර්ලිමේන්තුව ඉස්රවන්න බෑයි කියලා. ඒ මහාචාර්යතුමා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් දානකොට අර පහුගිය නඩුවේ 318 නඩුව 12 නෑ මේක ඉස්රවන්න පුළුවන් කියලා. එවැනි ප්‍රකාශ දේශපාලන තලයේ කරන්නේ කොහොමද? දේශපාලකින් සද මහාචාර්ය නෙවෙයි. රොෂාන් අපි අපේ තනතුරු හා තත්ත්වයන් මාරු වෙන්න පුළුවන්. හැබැයි අපි කිරි බීලා තියෙන එක අම්මා කෙනෙක්ගේ. සංජය මොකද හිතන්නේ මේ මේ ප්‍රශ්නය? මේ තාම සංවේදී තැනක් කතා කරන්නේ. මේ හැම නීතිඥයෙක්ම කතා කරනවා. නීතිඥයෝ ගැන නෙමෙයි මම මේ කතා කරන්නේ. පොදුවේ මේ වෘත්තීය අපිට සහාය ගන්න තියෙන නීතිඥලකට ගිහිල්ලා ප්‍රශ්නයක් වෘත්තීයේ හැම වෘත්තියකම තියෙන ප්‍රශ්නයක් තමයි. අපේ වටිනාකම නැති වෙලා මිනිස්සුන්ගේ මිනිස්සුත් එහෙමමයි. ඒක බැනලා වැඩක් නැහැ. අපි කියන්නේ අපේ ජනතාවත් අර ඔබතුමාගේ ගුවවල එක වෙලාවකට මේ වැරද්ද කරනවා. මට පළක් වෙලාවට මිනිස්සු ඇවිල්ලා කියනවා සංජීවයි ඔහොම කතා කරාට මොකදයි සංජීවය කණ්ඩ බොන්න දෙනවා. එහෙම කියන වෙලාව තියෙනවා පළක් වෙලාවට අපි උපදෙස් දෙත්. හැබැයි ඉතින් මං හිතන්නේ මේක ලොකු ප්‍රශ්නයක්, මේ සමාජීය ප්‍රශ්නයක්. දැන් එදා ප්‍රොෆෙසර් කෙනෙක් හැටියට දැක්ක විදියයි දේශපාලඥයෙක් විදියට අද දකින විදියයි වෙනස් වෙනවා. ඒ වගේ තමයි මම දැකලා තියෙනවා. ඔබ දන්නවා මගේ වීරයෝ හිටියා. මං හරි ආදරය කර වීරයෝ. දේශපාලනයට එනකොට ඒගොල්ලෝ දේශපාලඥයෝ වෙනවා. ඒක තමයි මේ සිස්ටම් එකේ තියෙන. හැබැයි ඒකට ඒ පුද්ගලයාට බැනලා වැඩන්නේ. මොකද ඒ මිනිස්සයා එතනට පත් කරන්නේ රටේ ජනතාව. ඒ මිනිස්සයා අර විදියට උන්නේ නැත්තම් ඒ මිනිස්සුන්ගේ ඡන්දය හම්බෙන්නේ. මේක තමයි සිස්ටම් එක හදලා තියෙන්නේ. ඒකින්ද මං හිතන්නේ මම හැමදාම කියන්නේ දේශපාලනයට නෑට බයින් එක නවත්තලා ඉස්සෙල්ලා උඹලා දියල්ලා උඹලාරි තියෙන ගමන් උඹලා වැදගත් ඉදින් ඉඳවලා කන්න බොන්න නෑ. එහෙම වෙන්නේ නෑ නේද? ඒකදී සංජීව මහත්මයා අපි තුන්දෙනාටම මෙහෙම බය නැතුව කතා කරන්න පුළුවන් වෙලා තියෙන්නේ අපි තුන්දෙනාටම යම් ආර්ථික සුරක්ෂිතභාවයක් තියෙන නිසා. හැබැයි මේ රටේ 60% මං හැමතිස්සෙම කියනවා ඩොලර් 2යි ඔවුන්ගේ දෛනික ආදායම. ඩොලර් ගණන් ගිහිනලා රුපියල් 350යි සංජීව මහත්මයා දවසක ආදායම. ඉතින් මේ අය කාගේ ළඟ හරි බැඳ වැටෙන්නේ නැතිව කාගේ හවු හරණක්ද? ඔවුන්ට නිෂ්පාදනය කරගන්න උදව්වක් නැහැ. ඔවුන්ට තමන්ගේ භාණ්ඩ විකුණ ගන්න උදව්වක් නැහැ. රාජ්‍යාන්තරණයට සුදුසුකම් මත යන්න විදිහක් නැහැ. දරුවට දුක් විඳලා තේ දළු කල්ලා පොල්ලෙලි තලලා කැම්පස් යවුවට කැම්පස් ගියාට උපාධියට රස්සාවක් නැහැ. ඉතින් මේ තිබෙන සමාජ විෂමතාවය මුළු ලංකාවේම සමස්ත ආදායමෙන් 90%ක් 10%ක් භුක්ති විඳින්දී 90%ක දෙනා සමස්ත ආදායම 10%ක් භුක්ති විඳින්දී අපට කො සාධාරණයක්. අපි බදු ගෙවනවා සංජු මහත්මයා මගේ පඩියෙන් පැල් 20,000 30,000 පඩ මේ ලොකු පඩි නෙමෙයි. හැබැයි බදු මුදලෙන් මට පුළුවන් මගේ විදුලි බිල මේ ඉතල බිල ගෙවා ගන්න. හැබැයි ඒ බද්දට මට පෙරලා සමාජය මොනවද දෙන්නේ? පාරේ හරියට වාහනයක් යනවද? පාරේන වාහන නවත්වනවද? පොලිසිය හරියට ක්‍රියාත්මක වෙනවද? ඉස්පිතාලෙ සංජු මේක තමයි අපි කතා කරන්න ඕන ප්‍රශ්න. නෑ රොෂාන් එතන ඊට වඩා මට ඔබතුමාට තියෙන්නේ. විස්තර ඊට වඩා වෙනස්. මේ ඔක්කොගේම පදන මේ තියෙන්නේ මේ මිනිස්සු බලන්න. මේ මිනිස්සු 2015 නැගිට්ටා වගේම 2018ත් නැගිට්ටා. වැරදි දෙයක් කරන්න එපා කියලා. හැබැයි මේ මිනිස්සුන් වැරදි මිනිස්සුන්ව පාර්ලිමේන්තුවට යවනවා. ඒ කියන්නේ අධ්‍යාපනයේ ප්‍රශ්නයක් තියෙනවා. පෞරුෂයක් ඇති අධ්‍යාපනයක් නැහැ මේ රටේ. අධ්‍යාපනය හැදුවෙත් කවුද? පාලකයෝ. ඒක තමයි වරද. අපි බලමු සංවාදයේ විවෘතයි සමු ගන්නවා නැවත හමුවන්න. සුබ රාත්‍රිය.